සුභ සන්ධ්‍යාවක්. ගියන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කංශකාරිය සිංහ. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ව්‍යවස්ථාවට අනුකූලව නිවැරදි දේ කළ බව ජනපති ජාතිය හමුවේ අවධාරණය කරයි. ආර්ථික දේශපාලන අර්බුද නිමවා ප්‍රබුද්ධ සමාජයක් ගොඩනැගීමට සැවම එක්වෙමු. ජනපතිගෙන් ඇරයුම්. ලැබූ විශ්වාසය තහවුරු කරනවා. රට යලි නිවැරදි මාවත වෙත ගෙන එනවා. දළදා සමිඳුන් හමුවේ අගමැති මහින්දගෙන් ප්‍රතිඥා. ජනතාවාදී නව රජයක් වෙනුවෙන් පක්ෂ හා කණ්ඩායම් රැසක සහය මෛත්‍රී මහින්ද සුසංයෝගයට ශ්‍රී ලංකාවේ අලුත් වෙනසින් අනාගතය යහපත් වනු ඇති සුබ්‍රමණියම් ස්වාමිගෙන් අනාවැකි සෙපෙට්කෝ අංගණයට බලින් ඇතුළු වූ හිටපු ඇමති අර්ජුන නිසා තුන් දෙනෙකුට වෙඩි ප්‍රහාර ඉන්දියා රූපවාහිනී නාලිකා පාකිස්තානයේ තහනම් අලුත් ආණ්ඩුව පිහිටුවීම සහ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවට රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජාතිය අමතමින් අවධාරණය කරනවා ජනාධිපතිතුමා තවදුරටත් පැවසුවේ මෙම පත්කිරීම ඉවත් කිරීම සහ ආණ්ඩුව පිහිටුවීම සිදු කළේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවයි ජනාධිපතිතුමා ජාතිය අමතමින් තමන් ඝාතනය කිරීමට කළ කුමන්ත්‍රණයට ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙක් සම්බන්ධ වූ බවට තොරතුරු දුන් තැනැත්තා ප්‍රකාශ කර ඇතැයිද සඳහන් කළා දෙදස් 18 ඔක්තෝබර් 26 වෙනිදා මා ගනු ලැබූ තීරණය 2014 නොවැම්බර් මාසයේ 21 වෙනිදා ගත් තීරණයටත් වඩා ප්‍රබල වූ අභියෝගාත්මක අවදානම් සහිත තීරණයක් බව මා හිතන ඔබ විශ්වාස කරනු ඇති කියලා මගේ ජීවිතය පරදුවට තබා ලබාගත් ඒ දේශපාලන ජයග්‍රහණය 2015 සෑල්ලුවට ලක්වන ආකාරයේ ඒ අන්දමේ ශිෂ්ට දේශපාලනයට නොගැලපෙන දේශපාලන ක්‍රියාවලියකට ගරු රනිල් වික්‍රමසිංහ මහතා අවතීර්ණ වුණා විශේෂයෙන්ම යහපාලන ආණ්ඩු සංකල්පය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අමු අමුවේම විනාශ කළා කියලායි මා හිතන්නේ දූෂණේ නාස්තිය ඉහිවහා ගියා රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දර්ශනයත් මගේ දේශපාලන දර්ශනයත් අතරේ ප්‍රතිපත්තිමය ගැටුමක් ඇති වුණා මේ ජනතාවගේ උතුම් අභිලාෂ ඉටු කර ගන්නා වූ යහපාලන ආණ්ඩු සංකල්පය ආණ්ඩු පිටවලා මාස 3ක් යන්නටත් කලින් බිඳ දැම්මා මහා බැංකු මුදල් මහා මංකොල්ලය අපේ රට ප්‍රබල ආර්ථික අගාධයකට ඇද වැටුණා ලංකා ඉතිහාසයේ රාජ්‍ය වත්කම් මුදල් පිළිබඳව මෙවැනි මහා මංකොල්ලයක් ඔබ දන්නවා මීට පෙර අපි අසා තිබුණේ නැහැ අවසානයේ රටේ බඩපතල ආර්ථික අර්බුදයක් ඇති වුණා ඒ සිදුවීම අදත් අපේ ආර්ථිකයේ හිස ඔසවන්නට බැරි පරපතල ආර්ථික අර්බුදයකට ලක් වූ කාරණයක් බව ඔබ දන්නවා පසුගිය දිනවල මාධ්‍ය වෙත පැමිණි නාමල් කුමාර කියන පුජ්‍යලෙක් මා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමක් පිළිබඳ කුමන්ත්‍රණයක් හෙළි කළා ඒ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මම බාර දුන්නා මේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒට සහයෝගය දෙන අනිකුත් රජයේ විශේෂ විමර්ශන අංශත් බුද්ධි අංශත් මේ වන විට ලබා ඇති දී ඇති තොරතුරු අනුව මේ ඉතාම බරපතල තත්ත්වයක් රටේ ජනතාවට මෙතෙක් නොලැබූ තොරතුරු රාශියක් මේ පරීක්ෂණයේ අභ්‍යන්තරයේ තිබෙනවා මගේ ජීවිතය ඝාතනය කිරීම සඳහා ඊට සම්බන්ධ වූ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ සමාජිකෙක් ඇමතිවරයෙක් පිළිබඳව ඒ තොරතුරු දෙන්නා ප්‍රකාශ කළා තිබෙනවා ඒ වගේ මේ පරීක්ෂණ වලට දැඩි බලපෑම් ඇති වෙලා තිබෙනවා මේ දේශපාලන අර්බුද ආර්ථික අර්බුදයත් සමග මාව ඝාතනය කිරීමේ ප්‍රබල කුමන්ත්‍රණයක කරුණු හෙළිවීම සමග මට තිබුණු එකම විකල්පය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර එතුමා අගමැතිවරයෙක් විදිහට පත් කර අලුත් ආණ්ඩුවක් පිහිටුවීම පමණයි මේ අලුත් ආණ්ඩුවට
එක්වන ලෙස මා පාර්ලිමේන්තුවේ කටයුතු කරන 225ක ගෞරවනීය සමාජිකයන් සියලු දෙනාට විවෘත වූ ගෞරවනීය ආරාධනයක් මම කරනවා. දේශීය කර්මාන්තකරුවන් දේශීය ව්‍යාපාරිකයන් දුර්වල කිරීමේ ආර්ථික ප්‍රතිපත්තියක් ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වුණේ. මහා ඉදිකිරීම් ටෙන්ඩර් කැඳවීම් තොරව දුන්නා. මහනුවර අධිවේගී මාර්ගය ඒට ඉතාම හොඳ නිදසුණක් කියන එක මම සඳහන් කරන්නට ඕනේ. මේ අලුත් ආණ්ඩුව පිහිටවීම ගරු මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියන චෝදනාවක් ගරු රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය විසින් කරන බවනෝ. නමුත් මම පැහැදිලිව කියන්නට ඕනේ නීති විශාරදීන්ගේ උපදෙස් මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව කිසිඳු පටහැනි වීමක් නොමැතිව මේ පත් කිරීම කරලා තිබෙන්නේ ඉවත් කිරීම කරලා තිබෙන්නේ අලුත් ආණ්ඩුව පිහිටවලා තිබෙන්නේ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිවයි මේ නීතියට එකඟ නොනාකාරයටයි කියන ඒ චෝදනාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා කියන එක ඔබ සියලු දෙනාට මා මෙහිදී සඳහන් කරන්නට ඕනේ. ආදරණීය එක්සත් ජාතික පාක්ෂිකයින් මා ජනාධිපතිවරයෙක් කිරීමට පුළුල් කැපවීමක් කළ ඔබේ මගේත් මාතෘභූමිය වෙනුවෙන් ඒ උතුම් වූ සුන්දර වූ පරමාර්ථ ඉෂ්ට කරගන්න අප සියලු දෙනාම කැපවෙමු. ජනාධිපති මෛත්‍රීපාල ශ්‍රීසේන මැතිතුමා ජාතිය අමතා කළ සම්පූර්ණ කතාව අද රාත්‍රී 9ට ස්වාධීන රූපහානිය ඔස්සේ විකාශය කරනවා. තමන් කෙරෙහි තිබූ විශ්වාසය තහවුරු කරමින් අර්බුදයට පත්ව ඇති රට නිවැරදි මාවතට යොමු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. අග්‍රාමාත්‍ය ධූරය බාර ගන්නා ලෙස තමන්ට කළ ආරාධනය පිළිගත්තේ රට වෙනුවෙන් යුතුකම් සහ වගකීම් ඉටු කිරීමට නිරන්තරයෙන් කැපවී සිටින නිසා බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අස්කරේ මල්වතු මහානායක ස්වාමින් වහන්සේ බෙහෙදකීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් බැඳපුතා කෙන ආශිර්වාද ලබා ගත්තා. දළදා මාලිගයේ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා පිළිකනු ලැබුවේ දේවඩන නිලමේ ප්‍රදීප් නිලංගතෑල මහතායි. අග්‍රාමාත්‍යවරයා දැකබලා ගැනීමට අතිවිශාල පිරිසක් දළදා මාලිග පරිශ්‍රයේ වෙත රැස්ව සිටියා. අනතුරුව අස්කිරි මහ විහාරයේ වෙත ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාකොඩ ශ්‍රී ඥානරතන ස්වාමින් වහන්සේ බැහැදුවා. ඉදිරි කටයුතු සාර්ථකව සිදු කිරීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ඥානරතන ස්වාමින් වහන්සේ අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කළා. පාර්ලිමේන්තුවේ බහුතර බලය තමන්ට ඇති බවත් එවැනි බලයක් නොමැතිව මෙවැනි තීන්දුවක් නොකන්නා බවත් අස්කිරි මහානායක ස්වාමින් වහන්සේ හමුවේ අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. ජනාධිපතිතුමා තමන් අග්‍රාමාත්‍ය ධුරයට පත් කළේ ව්‍යවස්ථාවට අනුකූල බවයි මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේ. අග්‍රාමාත්‍යවරයෙකු ඉවත් කර නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම පිළිබඳ ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇති බවද රාජපක්ෂ මැතිතුමා පින්පා තුන්නා. ජනාධිපතිතුමා මෙම වරපතල තීන්දුව ගත්තේ පැහැදිලි අවබෝධයකින් හා වගකීමකින් බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමග දෙපාර්ශ්වයේ අතර ඇති ගිවිසුම අවලංගු වී යන බවත් ඒ අනුව කැබිනට් මණ්ඩලයේද අහෝසි වන බවත් අග්‍රාමාත්‍යවරයා පින්පා තුන්නා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව නව අග්‍රාමාත්‍යවරයෙකු පත්ව සිටියදී රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් තමන් අගමැති බව පවසමින් කටයුතු කිරීම කනගාටුවට කරුණක් බවයි මහින්ද රාජපක්ෂ මැතිතුමා කියා සිටියේ. මල්වතු විහාරයේ වෙත ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ ප්‍රමුඛ එම පාර්ශ්වයේ ස්වාමින් වහන්සේ බැහැදුටුවා. උන්වහන්සේද සෙත් පිරිත් සජ්ජායනා කරමින් අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද පළ කළා. පෙරාතිනිය ගැටබේ රාජෝපවනාරාමයේ වෙත ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ආගමික වතාවත් තුළ නිරතව ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍යවරයා රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාකොඩ සිරිවිමල ස්වාමින් වහන්සේ බැහැදුටුවේ ඉන් අනතුරුවයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා දැකබලා ගැනීමට මෙන්ම සුබ පැතීමටද විශාල පිරිසක් විහාරස්ථාන භූමියට රැස්ව සිටියා. 113 ඉක්ම වූ පුළුල් බහුතර බලයක් සමගින්
ජනතාවාදී නව ගමන ඇරඹීමට මෛත්‍රී මහින්ද එකමුතුවෙන් බිහිවන නව රජය සූදානම්. අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දියුරුම් දීමත් සමග රට පුරා ජනතාව මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතින්ද එතුමා වටා එක්රොක් වෙමින් සිටිනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 96 දෙනාම එකවන්ව නව රජය වෙනුවෙන් පෙළ ගැසී සිටින අතර එක්සත් ජාතික පක්ෂයේ ආනන්ද අලුත්ගමගේ සහ වසන්ත සේනානායක යන මන්ත්‍රීවරුන් පළමු දිනේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහයට එක් වුණා. ආරුමගම් තොණ්ඩමන් මහතා ප්‍රමුඛ ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද නව රජයට සහය පළ කරන බවයි තොණ්ඩමන් මහතා ඊයේ ප්‍රකාශ කළේ. අන්ද අඩිපඩේල ඉන්නේ කෙරෙතිකිනා ලංකා තොල්ලාල කාංග්‍රස් ලංකා කම්කරු කොංග්‍රසයේ ජනාධිපතිතුමා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව කටයුතු කිරීමට තීරණය කළා තියෙනවා. බතුකරයේ සුළු පක්ෂත් ජනාධිපතිතුමාට සහය දැක්වීමට අපේක්ෂාවෙන් ඉන්නවා. අද දිනේ මහනුවරදී මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුව එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතාද නව රජයට සහය පළ කළා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කළේ තම පක්ෂයේ මන්ත්‍රීවරුන් 20කට වැඩි පිරිසක් නව අග්‍රාමාත්‍යවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට සූදානමින් සිටින බවයි. පුද්ගලිකව මන්ත්‍රීවරුන්ට කතා කරලා මන්ත්‍රීවරුන්ගේ එකගතාවේ අරගෙන එතුමා මට කිව්වා ඔබතුමත් තාම එක්සත් ජාතික පක්ෂයේ ඉන්න මගෙත් එක්ක එකතු වෙන්න එපා. මේ රට හදන කල් යම් කාලයක් අවශ්‍ය වෙන නිසා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහ නිකුත් සියලු කටයුතු බලා ගැනීම වගකීම මට තාම බාර ගන්න බැරි නිසා සියලු මන්ත්‍රීවරුන්ට කිව්වා ඒ පක්ෂ දේශපාලන නායකින් එක්ක බොහොම සුහදව කටයුතු කරන ලෙසත් ඒ වගේම පාර්ලිමේන්තුවේ කොයි වෙලාවෙද බහුතරය මම ඉල්ලන්නේ මේ අවස්ථාවේදී අපිත් එක්ක එකතු වෙන්න කියලා. අර්ලියගහ මන්දිරේ මටත් ආරාධනාවක් තිබුණා මම එතෙන්ට ගියේ නෑ. අර්ලියගහ මන්දිරේ පැවතිච්ච ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පස්සේ අපිත් එක්ක සාකච්ඡා කළේ සියලු මන්ත්‍රීවරු බොහොම පැහැදිලිව කතා කරා අපි මෙතන හිටියට අපි ඉන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක ඔබතුමයි පණිවිඩය දෙන්න අපි කතා කරන වෙලාවට එනවා කියලා. කවදද පාර්ලිමේන්තුව කැඳවන්නේ? එදාට මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක කෙලින් හිටගන්න 20කට වැඩි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා නියෝජනය කරන EPDP සංවිධානයේද නව රජයට සහය පළ කිරීමට එක්ව සිටිනවා. මේ අතර සුළු ජාතික කණ්ඩායම් නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් තවත් පක්ෂ ගණනාවක්ද ඉදිරි දින කිහිපය තුළ නව රජයට සහය පළ කිරීමේ තීරණය ප්‍රකාශයටපත් කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මෙම තත්ත්වයේ යටතේ ජනතා අපේක්ෂා ඉටු කළ හැකි පරිදි අති විශාල බහුතරයකින් සැදුම්ලත් පුළුල් නව රාජ්‍යයක් ලෙසින් ක්‍රියාත්මක වීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂාවයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමේ සතුට සැමරීමට රට පුරා ජනතාව තවදුරටත් එක්ව සිටිනවා. ඔවුන් පළ කළ අදහස් කිහිපයක් දැන් රාජපක්ෂ අභීත නායකයා මේ රටේ අගමැතිවරයා බවට පත් වෙලා මේ උතුරේ ජනතාව මේ මහින්ද රාජපක්ෂ නව අගමැතිතුමා වෙනුවෙන් ඒ උපහාර දක්වනවා. මෙම ජයග්‍රහණය සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝටම ලොකු ජයග්‍රහණයක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැති ධූරයට පත්වීම සතුටු භුක්ති විඳිනවා. මේ කිරිපත් කෑල්ල හැදුවේ මුස්ලිම් දෙමළ සිංහල ජාතිවාදයක් නැතුව මේ තුන්ගොල්ලෝ එකතු වෙලා මේ කිරිපත් කෑල්ල අපි භුක්ති විඳින්නේ. මේක බොහොම සාමකාමීව සමරීමක්. මොකද මේ රටේ අනාගතය වෙනුවෙන් කරපු ලොකුම ජයග්‍රහණයක් හැටියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් ගත්තා වූ තීන්දුව පිළිබඳ අපි අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. අද මේ වගේ
නව අගමැතිතුමා ජනාධිපතිතුමා සමග එකතු වෙලා රටේ පවතින ආර්ථික ප්‍රශ්න සහ ගැටලු විසඳලා මේ රට ආශ්චර්යමත් රටක් බවට පත් කරයි කියලා අපිට විශ්වාසයි. ජනාධිපතිතුමා ගත්ත හොඳ තීරණයක් නිසා මේ රටේ පැවති අසීරු තත්ත්වය දැන් නැති වෙලා තියෙනවා. ජනාධිපති දුරේ දරණ සමීදී කළා වගේම මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මේ රට දියුණු කරයි කියලා අපි හිතනවා. ජාතීන් අතර සමගිය ඇති වෙලා සෞභාග්‍යමත් රටක් නැවත ඇති වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. महिंद राजपक्ष मैतिमा ग्रामीण जनाधिपति मैत्रीपाल सिरिसेन मैतिमा जनता कृतगुण दव देश प्रेमी जनता मैत्रीपाल सिरिसेन मैतिमा जनाधिपति दुरेट पत्खले पक्षे अक्नव राटे जनता बवाई ओन पेन्वा देने अतिगर जनपुत्र पद के लिए एकता जाति पक्ष नहीं महाजनता हो सैम अतिम राटर वेच आगती है निशा अतिगर जनाधिपत तुम मैं गत तीर ने राटे सीएल में जानता और सिद्ध वेच लोकम लोक सेविया हेड द लक्ष्य जनता में नुवेन जनाधिपत तुम विषय कल गुण देख के मकर लगे ने मैं गर जनाधिपत तुम स्तुति රනිල් වික්‍රමසිංහ මහත්තයාට වසර 20ක් බලයට එන්න බැරුව තිබුණා. නමුත් මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පිහිටෙන් තමයි ඇත්ත වශයෙන්ම මේ තත්ත්වයට පත් වුනේ. ඒකද මේ ඇත්ත වශයෙන්ම ද්‍රෝහිකම දක්වන්නේ කියලා අපිට හිතෙනවා. මෛත්‍රී මහත්තයා ජනාධිපති වුනේ පොදු මහජනතාවගේ ඡන්ද වලින්. ඉතින් ඒ මහජනතාවට උවමනා රටට උවමනා අවශ්‍යම අවස්ථාවේදී තීරණයක් ගත්තු එක හැම කෙනෙක්ම හදවතින්ම පිළිගන්න ඕනේ. ආර්ථිකයේ ශක්තිමත් කර රට පෙරටගෙන යාමේ හැකියාව නව රජයේ සතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරනවා. නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් මෙම අදහස් පළ කළා. 113 නෙවෙයි 23 නෙවෙයි 33 නෙවෙයි ඊටත් එහා එකතු කර ගන්න පුළුවන් බබම් ප්‍රවේශම කරන්න ඕන. මොකද මේ හදන රජය තවත් පසුගිය රජයක් නොවිය යුතුයි. ඒ නිසා ජනාධිපතිතුමා महिंद राजपक्ष आगमे प्रवेश में मे खड़ावट चारे गोड़ी सदा अभी कैपवेन एनिशा मम भूतपाल कमती अभी इतम शक्ति मे हदन पुंश अमात्य मंडले कुत्क हदन राजे अभी मिनसुट मानव दयाय पिरी वेडसट हणक मे इदि का टिकेटि काले तुल गेनियला अभी शक्ति मत आंडवा सदा राटे जनता वगे जानवर मकल बागण बलापुर අපේ අස්කිරිය මල්වත්ත මහා නායක සුදන්දරන් මහසා බැහැ දැක්කම කිව්වේ මොකද්ද? කරුණා කරලා මෛත්‍රී මහින්ද එකතු කරන්න. ඒ සියලු දෙනා කියපු දේ තමයි මේ රට ගොඩනගන්න පුළුවන්. මේ දෙදෙනාට තරම් මේ රට පරිවර්තනය කරලා දියුණු කරන්න අවශ්‍යතාවයක් තියෙන නායකයෙක් දෙදෙනෙක් තවත් නැහැ. ඉතින් අපි දැන් කරන්න තියෙන්නේ සියලු දෙනාගේ සහයෝගය ඉල්ලලා මේ සුසංයෝගයේ ශක්තිමත් කරන්න. ක්ෂේත්‍රජාති පක්ෂයේ විශාල දෙනා දැන් මහින්ද අනන්දතුමාගේ නැත්නම් මේ විදිහට නම් 20ක් गमन तमय अपे रट निवेदी मावतरी गमन देश प्रेमी हंगीमें रट गोडीमठ हकी नायक वाने जनाधिपति मैत्रीपाल सिरिसेन मैतिमा अग्रमात्य महिंद राजपक्ष मैतिमा पमना महासंग्रोहण मेन्म आगमिक नायकिन पवसनवा जनता बलापुर इटुक्रीमठ जनाधिपति तुमाटा अग्रमात्यवर आटा हकी बवाय आशीर्वाद पलकर मीन सर्व आगमिक नायकिन पेन्वाद රටට නැවත යහපත් යුගයක් යහපත් පාලනයක් ලැබිලා වාසනාවන්ත රටක් බවට පත්වන්නට ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගත තීරණය බොහොම වැදගත්. ඒ වගේම කාලෝචිත පියවරක් වශයෙන් සලකන්නට පුළුවන්. මේ රට නැවත සැරයක් කඩා වැටෙන්නට ඉඩ තියන්නට එපා. මේ වැටුණ රට ගොඩ ගන්නට හැමෝම එකතු වෙලා සහයෝගයෙන් යුක්තව අපේ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දැස් සත්‍යමත් කරන්නට කටයුතු කරමු. අපි බලාපොරොත්තු වෙන ප්‍රජාතන්ත්‍රවාදීව මේ රටේ තියෙන ජනතාවගේ සෑම ප්‍රශ්නයක්ම ඉතා හොඳින් හඳුනගෙන මේ රට ලෝකෙන් බේරගෙන රටක ජාතියක් හැටියට දෙපෙයින් හිට ගන්න පුළුවන් වෙන විදිහට මේ රට ආරක්ෂා කරගයි කියලා අපට විශ්වාසයක් තියෙනවා. ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් රට ජාතිය ආගම ගැන කල්පනා කරලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම ඉතාමත් වැදගත් වෙනවා.
මේ රටත් ජාතියත් ආගමත් ආරක්ෂා කර ගැනීමට තුමාට හැකියාව ලැබෙයි කියලා පිටුන් වහන්සේලා හැටියට අපි විශ්වාස කරනවා. ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රට ගැන හිතලා අනාගතය ගැන හිතලා ගත්තා වූ අභීත පියවර පිළිබඳව අපි පළමුවෙන්ම දිගමඩුල්ලේ මහා සංඝරත්නය හැටියට අපේ ජනාධිපතිතුමාට අපේ ගෞරවය හා ආශිර්වාද පිරිනමනවා. මේ රටේ ජනතාවගේ හදවත් තුල මහින්ද රාජපක්ෂ නාමය කිසිම කෙනෙකුට අකාමකා දාන්න පුළුවන් තත්වයක් නැහැ. මේ රටේ අහිංසක ජනතාවට ජීවත් වීමේ අයිතිය ලැබලා දීලා රට නව මාවතකට ගෙනල්ලා මේ ශ්‍රී ලංකාව මේ ලෝකයේ වැදගත් ස්ථානයකට පත් කරේ මහින්ද රාජපක්ෂ මහත්මයා. ලිබ්ගින්න මොලවන්නට බැරුව බඩගින්න උලමින් සුසුම් ළමින් සිටින ජනතාවට ආලෝකයක් වගේ ගරු ජනාධිපතිතුමාගේ ඒ ගත් පියවර ඉතාමත්ම සතුටුදායක පියවරක් හැටියට අපි පිළිගන්නවා. සියලු දේව ආශිර්වාද එතුමාට මම පතනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරමින් රට වෙනුවෙන්ගත් තීරණාත්මක තීන්දුව වෙනුවෙන් කලාකරුවන් ජනාධිපතිතුමාට සිය ප්‍රසාදය පළ කරනවා. මෙය රට වෙනුවෙන් ගත යුතුම තීන්දුවක් බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් පෙන්වා දුන්නේ. අපි ස්වාධීනව කටයුතු කරන කලාකාරයෝ නෙළුම් පොකුණු විවෘත කරපු වෙලාවේ කලාකරුවන් හැටියට අපිව කැඳවලා අපට කිව්වා සල්ලි ගැන හිතන්න එපා, කලාකරුවන් හැටියට ඔබ නිර්මාණ කරලා අරගෙන එන්න නෙළුම් පොකුණ අපි ඉඳ දෙන්නම් කරන්න කියලා. අන්න ඒකයි අපි දකින ලොකුම අඩුපාඩුව. මේ රජයේ තිබිච්ච කාලය තුළ අපට එහෙම අවස්ථාවක් ලැබුණේ නැහැ. අපට කලින් එක ලැබිච්ච එක අපි අගය කරනවා. ඉතින් නැවත අපට අවස්ථාවක් ලැබේ කියන සතුට අපිට තියෙනවා කලින් ලැබපු අත්දැකීම් අනුව. අනේ රනිල් මහත්තයෝ, නිකන් කරදර වෙන්න එපා. ජනතාව වීදි බහින්න බලාගෙන ඉන්නවා. මේ රටේ එවැනි අවාසනාවන්ත තත්ත්වයකට ඇති කරන්නේ නැතුව ඔබතුමා දැන් සමුගත්තොත් හොඳයි. ඔබතුමාට හැබැයි පුරුදුයිනේ, කීප වතාවක් ඔය වගේ ගිහින් තියෙනවනේ. මේ රටම එක පාර්තම නැවතිච්ච දවසේ සයිබර් අවකාශයේ ලියුණා ජනපති නුඹයි නුඹ ගියදා මා හඬපු කියලා අපූර්ව වැකියක්. අද කලාකරුවන් හැටියට අපිත් ලියනවා වැකියක් අගමැති ඔබයි දූවිල්ලෙන් අපි නෙලපු කියලා. හේතුව මේක දිග සටනක්. ජනබලය වැනි සෙනගක් අරලියගහ මන්දිරයේ වටලනකම් ඉන්නේ නැතිව අපි ආරාධනා කරනවා වික්‍රමසිංහ මහත්තයාට දැන් එළියට එන්න. ඇවිල්ලා ඔබත් පටන් ගන්න. ඔබ කියන්න නුගේගොඩට එන්න, ඔබේ වික්‍රමසිංහ හුළඟ හදන්න කියලා බලන්න ඔබට කී දෙනෙක් ඉන්නවද. ආරවුල් කරගන්න හොඳ නැහැ. ඔබතුමා නිස්සබ්දව තව ටික කාලයක් මේ දිහාවේ බලාගෙන ඉන්න. එයාට අපි කියන්න හොඳ නැහැ. අරලියගහ මන්දිරින් යන්න කියලා කියන්න හොඳ නැහැ. ඉන්න කියන්න ඕනේ. කලාකාරයන්ට පුළුවන් හිමිසිරුවේ කවියක් ලියන්න, ලීලා කියන්න පුළුවන් යන හැටි, කාටූනයක් අඳලා කියන්න පුළුවන් යන හැටි, රංගයක් කරන්නට පුළුවන් යන හැටි, මෙහෙමයි යන්න ඕනේ ඔබතුමා. එතකොට අපිට හිතෙනවා පුදුමාකාර ගෞරවයක් ඇති වෙලා ආයි ඕනනම් කැබිනට් එකටත් එන්න පුළුවන්. දෙවියන්ගේ බැල්ම ඇති කලාකරුවන්ට හිත ඇති වාසනා ගුණ ඇති ආයුබෝවා අපේ අගමැති. එතකොට මේ අගමැතිතුමාට යන්න නිල නිවසක් තියෙනවා. එතනින් ඉන්නගෙන යන්නේ. එයා කියනවා මෙහෙම. පෙරදි පෙරදි පචවි අවුරුදු ගණන් සොමියක් ගන්නට හැදුවා විතරයි මචං. යන්න කියලා කිව්වත් මට කොයිතරම් මම දාලා යන්නේ නෑ මගේ සුදු රත්තරන්. එතන අපි කියනවා මෙහෙම. දිමූ මැතිතුමා අගමැති මැදුරෙන් ගිය හැටි අහලා දැනගන්න මහින්ද ජනපති උදේ පාන්දර නික්මුණු හැටි සිහියට ගන්න. නීතිය සාමය යුක්තිය ගරුකොට රටේ නීතියට ඉඩ දෙන්න. එහෙම නොවුනොතින් විලි ලැජ්ජාවේ සන්තෝෂේ බෑ මිනිස්සු එනවා එලවන්න. ජනාධිපතිතුමා සහ ග්‍රාමාත්‍යවරයාගේ ඉදිරි වැඩපිළිවෙලට සියලු සහාය ලබා දීමට ආණ්ඩුකාරවරුන් සියලු දෙනා තීරණය කර තිබෙනවා. ආණ්ඩුකාරවරුන් සියලු දෙනාගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීන්දුව ගත් බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් කියා සිටියා. ඒ පිළිබඳ තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශ තුළින් බලාපොරොත්තු වන්න. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඍජු තීරණ ගත හැකි නායකයෙකු බව ආචාර්ය සුබ්‍රමණියම් ස්වාමි මහතා පවසනවා. Somebody asked me my personal opinion, I'll say Mr. Rajapaksa has got the stuff in him
to keep that country together and keep the sovereignty of Sri Lanka intact. මහින්ද රාජපක්ෂ කියන්නේ රටේ ඒකීය භාවය එකමුතුකම හා ස්වෛරී භාවය තබා ගැනීමට හැකි නායකයෙක්. ඒ වගේම ඔහු කියන දේ කරන නායකයෙක්. රටට යහපතක් වෙන ඕනෑම දෙයක් කිරීමට මහින්ද රාජපක්ෂ පසුබටවන්නේ නැහැ. එල්ටීටී ත්‍රස්තවාදී තුරන් කිරීමේදී ඔහු නොපසුබටව ක්‍රියාත්මක වුණා. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව පැහැදිලි. ඒ ගැන තවත් පැහැදිලි කිරීම අවශ්‍ය නැහැ. ජනාධිපතිතුමාට අවශ්‍යයිකු අගමැති ලෙස පත් කරනා වගේම ඔහුට අවශ්‍ය නම් තනතුරෙන් ඉවත් කළ හැකි. නමුත් හිතන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්මයාට නැවතත් අගමැති විය හැකි බව. මොකද පොලිසිය හා අනිකුත් ආයතන ජනාධිපතිතුමා සමගයි. And when something is good for the country, he doesn't care for the cost. He demonstrated that. කණිජතල සංස්ථා පරිශ්‍රයේ තුලදී සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලැබුවා. මේවන විට ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂර පත් වී ඇති බවයි කොළඹ ජාතික රෝහල සඳහන් කරන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු එම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා අද පස්වරුවේ දෙමටකොට පිහිටි ලංකා කණිතෙල් නිදකත සංස්ථා පරිශ්‍රයට පැමිණ තිබෙනවා. එහි පිහිටි කාර්යාලය වෙත බලත්කාරයෙන් ඇතුළු වී ලිපි ලේඛන ලබා ගැනීමට ඔහු උත්සාහ දරු බවයි වාර්තා වන්නේ. එය වැළැක්වීමට ආරක්ෂක අංශ උත්සාහ දැරීමත් සමග කණිතෙල් සංස්ථා පරිශ්‍රය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. කණිතෙල් සේවකයන් අර්ජුන රණතුංග මහතාට දැඩි විරෝධය පළ කළා. ඒ සමග ඇති වුණ සංසුන්කාරී තත්ත්වයක් සමග අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු වෙඩිතැබීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙම වෙඩිතැබීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයන් 3 දෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. වෙඩිතැබීම සිදු කළ ආරක්ෂක නිලධාරියා අතරංගොඩගෙන ඇති අතර දෙමටකොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ITN FM හෙට සිට නැවතත් ලක්කඩ ගුවන්විදුලි බවට පත්වෙයි. මෙරට ගුවන්විදුලි මාධ්‍ය කලාවට නැවුම් වෙනසක් එක් කරමින් ලක්කඩ ගුවන්විදුලිය ආරම්භ කෙරුණේ 1996 වසරේ නොවැම්බර් 15 වනදායි. අභාප්‍රාප්ත හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ධර්මසිරි සිරණායක මහතාගේ සමයේදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිව්ටන් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ලක්කඩ ආරම්භ කෙරුණා. ප්‍රතිභාපූර්ණ මාධ්‍යවේදින් රසක් බිහි කරමින් ජනතාවාදී ගමනක නිරතව සිටි ලක්කඩ ගුවන්විදුලිය 2016 වසරේ ITN FM ලෙස වෙනස් කෙරුණා. හෙට සිට එය යලිත් ලක්කඩ බවට පත්වන්නේ ජනතාව විද්වතුන් මෙන්ම කලාකරුවන්ගේද පූර්ණ ආශිර්වාදයෙන්. මගේ ජීවිතයේ කරා විදියක මම ඉතාමත් වේදනාවකට පත්වෙච්ච අවස්ථාවක් තමයි මට දැනගන්නට ලැබුණ ලක්කඩ කියන නම වෙනස් කිරීම පිළිබඳ. ඒකට සාධාරණ හේතුවක් කවුරුවත් තියලා තිබුණේ නැහැ. ගුවන්විදුලි රූපවාහිනී සහ වෙනත් දේවල් වල පත්වරවල එහෙම නම් වෙනස් වෙනවා. නමුත් ලක්කඩට එහෙම කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒත් ඒක කිරීම තුළින් මම හිතන්නේ ගුවන්විදුලි ශ්‍රාවකින් අතර පවා දැඩි කලකිරීමක් ඇති වුණා සහ වේදනාවක් ඇති වුණා. මේ අවස්ථාවේදී මම හිතන්නේ ඒක ඉතාමත් තවත් ඓතිහාසික අවස්ථාවක් ලංකාවේ දේශපාලනයේ. ඒ අවස්ථාවේදී ලක්කඩ කියන පරණ නම යලි ස්ථාපිත කිරීම යලි ජනතාව අතර ගෙන යාම පිළිබඳ වර්තමානයේ ඒ කාර්යය කරන සිළු දෙනා මගේ හදවතින්ම සුභපැතුම් සහ කෘතවේදීත්වයේ මම පළ කරන්නට කැමතියි. නැවුම් වෙනස්කම් රසක් සමගින් ලක්හඬ ගුවන්විදුලිය හෙට සිට FM 93.5 සහ 93.7 ඔස්සේ ශ්‍රාවක ජනතාවට ශ්‍රවණය කළ හැකි. ප්‍රවීණ මාධ්‍යවේදී රොහාන් වැලවිට මහතා අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් දුරයට පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය ලේකම් එස් අමරසේකර මහතා අතින් රොහන් වැලවිට මහතා නව දුරයට අදාළ පත්වීම් ලිපිය ලබා ගත්තා. මහින්ද රාජපක්ෂ මැතිතුමා දිවිවර අමාත්‍යවරයා ලෙස සහ විපක්ෂ නායක දුරේ කටයුතු කරන අවස්ථාවලදී මෙන්ම මීට පෙර අග්‍රාමාත්‍ය දුරේ දරු අවස්ථාවලදීත් මාධ්‍ය ලේකම් දුරේ දරුවේ වැලවිට මහතායි. මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති දුරේ දරන කාලයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස වැලවිට මහතා කටයුතු කළා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාට පත්නවා. යලිත් හමුවෙමු හෙට දිනේදී. www.itnnews.lk